අතේ තියෙන ගානට Nokia One Plus හැමදාම අලුත් වෙන Nokia වෙතින්. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අසත් සාලේ MLAM හිස්පුල්ලා යන ආණ්ඩුකාරවරු එම දුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලේ රතන හිමියන් ඊයේ දල්දා මාලිගාව අභියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. පූජ්‍ය අතුරුලේ රතන හිමියන් අවධාරණය කළේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටු කරන තෙක් නිරාහාරව අඛණ්ඩව උපවාසයේ නිරත වන බවයි. මමත් අද අදිෂ්ඨාන කරනවා මාගේ ජීවිතය මරණයෙන් කෙලවරුණත් මේ තීන්දුව ජනාධිපතිතුමා ලබා දෙනතුරු මේ ස්ථානයෙන් මම නොනැගිටින බවට අදිෂ්ඨාන කරගන්නවා. රොතන හිමියන්ට සහාය පළ කරමින් උපවාසයට එක් වූ මැන්ෆර්ඩ් ඇන්තරි මහතාද අදත් උපවාසයේ නිරත වුණා. අප වාර්තාකරු පැවසුවේ අද පෙරෝරුවේ දල්දා මාලිගයේ අසලට පැමිණි සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමේ සමාජිකයන්ද රොතන හිමියන්ගේ උපවාසයට සහාය පළ කරමින් ඊට එක් වූ බවයි. උපවාසී නිරත රතන හිමියන් බැහැදකීම සඳහා අද දිනේද විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියා. ඊයේ දින සිට මහා සංඝරත්නය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සිවිල් සංවිධාන නියෝජිතයින්ද උපවාසයේ යෙදෙන රතන හිමියන් බැහැදැකීම සඳහා පැමිණියා. උන්වහන්සේ මං හිතනවා ශරීර සෞඛ්‍ය ආත්ම විශ්වාසයකින් අදිෂ්ඨාන සීලව දළදා හාමුදුරන්ට පූජා කළ නිසා රටේ ජාතියේ ඉරණම විසඳෙනකම් උන්වහන්සේගේ ශක්තිය බලයක් බවට පත්වෙයි. ශිෂ්‍යමාද පාලකයෝ අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳ සංවේදී වෙන්නේ නැතුව ඒව නොසලකා හැරලා කටයුතු කිරීම නිසා තමයි පූජ්‍ය අතුරුලේ රතන ස්වාමීන් වහන්සේට මේ වගේ කටයුත්තකට මුල පුරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අප වෘත්තිකව හැටියට උන්වහන්සේ මතු කරලා තියෙන කාරණා සියල්ලක්ම අපි එකහෙලා උන්වහන්සේ සමග සිටිනවා. අද සවස් වෙන්න පෙර උන්වහන්සේගේ ඉල්ලීම් වලට රජ යම් ආකාරයක නැඹුරුතාවක් දක්වයි ගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳ අවධානය යොමු කරයි කියන විශ්වාසය අපේ තියෙනවා. තත්ත්වය ඉතාම කනගාටුදායකයි කියන කාරණය අපි මතක් කරන්නට අවශ්‍යයි රජයට. ඉතින් රවි කරුණානායක මහත්තයා වස් කරන්න පුළුවන් වෙන්න රිෂාඩ් ඇමතිතුමා වස් කරන්න බැරි වෙන්න මේ දෙකේ වෙනස මොකක්ද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ. ජනාධිපතිතුමා අපි දැනුවත් කරලා තියෙන්නේ ඒ වගේම ජනාධිපතිතුමාට රතන ස්වාමීන් වහන්සේ යවලීම ලැබිලා තියෙන්නේ. ජනාධිපතිතුමා මේ පිළිබඳව අපට යම් උපදේශයක් දෙනවා නම් අපට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අසත් සාලි මහත්තයා හැම වෙලේම නිකන් මත ප්‍රකාශ කරනවා. අසත් සාලිත් මට පේන විදිහට ඔහු නැෂනල් තව්හීද් ජමාත් නොවුනට ඔහු තව්හීද් ජමාත් සංවිධානයක සමාජිකයෙක් කියලා තමයි මම කල්පනා කරන්නේ. රිෂාඩ් බදියුදීන් අයින් කිරීම පිළිබඳ අවශ්‍යතාවයේ ජනාධිපතිතුමාට හොඳටම තියෙන බව මම දන්නවා. හැබැයි කාරණේ කරන්න ඕනන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්නට අපේ රටේ නායකයන්ට ඇස් කන් පය දේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දළදා හාමුදුරුවෝ ඉදිරියේ. මේ අතර දෙමළ ජාතික සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පසුව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් විලයාලේන්ද්‍රන් මහතා පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ උපවාසයට සහාය පළ කරමින් මඩකලපුවේදී උපවාසයක් ආරම්භ කළා. ඒ ගාන්ධි උද්‍යානයේ ඉදිරිපිටදී இந்த தாக்குதலின் பின்னணியில் பேசப்படுகின்ற வர்தி கருப்பு அயவ நீதியை எதிரிட கேன்னோனே ரிஷாட் பதுதீன் அமாத்தியவரையா ஹிஸ்புல்லாஹா அசாத் சாலி ஆண்டுக்காரவரு வஹம துரவலின் இவத் கரலா விமர்சன கலையிட்டுயே கிள ரத்னஹாம்துரு உபவாசයක් ஆரம்ப கலா உன்வான்சேட ஹையக் வென்ன அபி உபவாசයක් பட்டங்கத்தா பௌகே காலே பார்லிமென்ட்டு அதுலிம கியுனோ உதுரு நகினஹிர முஸ்லிம் தருணேயின் ஆயுத கனி கியலா ஏ ஐ தகப்பு ஏ ஹீனய அப்ரல் 21 வென்னதா யதார்த்தயக் உனா අපි වෙන ජාතියක දේශපාලඥයෙකුට බලය දීලා අපි සංහිඳියාව පෙන්눔 කරගෙන අපේ ජාතිය විනාශ කරන්න බෑ. ජනපති වුණත්, අගමැති වුණත්, විපක්ෂ නායක වුණත්, දැන් රජය වුණත්, ඉදිරි රජය වුණත් අපේ ජාතියට හානියක් වෙන විදිහට කවුරු හරි වැඩ කළොත් ඒ අයට විරුද්ධව අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සටන් කරන්න පසුබට වෙන්නේ නැහැ. මෙම උපවාසයට සහාය දක්වමින් අදපස්වරුවේ අම්පාර මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා පිරිසක්ද එක් වුණා. රිසල් බදුල්දීම් ඒ වගේම ඉස්පුල්ලා ඒ වගේම තම අසත් සාලිය මේ චරිත තුන පැත්තකින් තියලා විධිමත් පරීක්ෂණයක් පවත්වලා ජාතියට රටක් හදලා දෙන්න කියන ඉල්ලීම විතරයි අපි සියලු දෙනා මේ ගෞරවයෙන් කරන්නේ.